අයිබෝවන් වාසනාවන් හැමෝටම අද දවසෙත් අපේ ෂා FM කැමරා ඇසට අපි හැමෝම දන්න ආදරය කරන චරිතයක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණා. අමුතුවෙන් කියන දෙයක් නැහැ. හැමෝම දන්නවා මේ රුව දකින්නකොටම හැමෝගෙම ආදරය ආකර්ෂණය අනිවාර්යම ලැබෙනවා. මේ කැමරා ඇස දැන් කෙලින්ම තියෙන්නේ මේ පැත්තේ. නිරෝෂා විරාජිනී ආදරණීය ගාන ශිල්පිනිය අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ මේ සුන්දර කතාබහට. අයිබෝවන් අයිබෝවන්. ඉතින් ෂා FM සමගින් මේ ගොඩක් දවසකින් අපිට මේ විදිහට කතා බහ කරන්න හම්බ වෙන්නේ. ඔව් ඇත්තටම දැන් මේ කාලෙත් එක්ක ඇත්තට මෙහෙම කොහෙවත් යවෙන්නෙත් නෑනේ ලිලන්. ඒ නිසා මේ වගේ ගොඩ කාලෙකින් තමයි අපිට මෙහෙම හම්බුනේ. නැත්තම් ඔයගොල්ලන්ගේ මොකක් හරි ඇනිවර්සරි එකකට හරි අපේ වෙනවනේ. අනිවාර්යයෙන්ම මට මතකයි අපේ ෂා FM ඇනිවර්සරි එකට විශ් කරලා වීඩියෝ ක්ලිප් එකකුත් එවලා තිබුණා. ඉතින් ඒකත් අපි අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ තරම්ම ෂාට බොහොම ලෙන්ගතු ආදරණීය ගායන ශිල්පිනියක්. දැන් අර කිව්වනේ මේ දවස්වල කොහෙවත් යන්න විදියක් නැහැ. දුර ගමන් යන්න විදියක් නැහැ. ඒ දුර ගමන් වචනේ ඇහුණත් එක මට පොඩි පොඩ ඈතට ගියා. ඔයාගේ පොඩි කතාබහ සුන්දර කතාබහ ඔයාගේ මතක ගබඩාවේ තියෙන එක පිටුවක් මම පෙරලන්න කියලා හදන්නේ. කොහේ හරි දුර ගමන් යනකොට හරියට කඩු චෝරු කන්න හොයනලු. මේ කඩෙන් කාලත් ඒත් බණ්ඩිය පිරෙන්නේ නැතුළු. ඊළඟ කඩෙන් කැවත් ඒත් බණ්ඩිය පිරෙන්නේ නැතුළු. ඒ තරමටම කඩු චෝරු කන්න ආසගෙන ඉන්න නිරෝෂා විරාජිනී කියන්නේ ඇත්තද? කඩු චෝරු නෙමෙයි ඇත්තට. ඒ කියන්නේ කඩු චෝරු කනවා කියලා අර දේවල් නෙමෙයි. අර මං හරි ආසයි අර පොඩි කඩවල් වල නවත්තලා මොන හරි කන්න තේකක් බොන්න. ඉතින් මගෙත් එක යන හැමෝම දන්නවා ඒක. එතකොට ඉතින් ඔය ආප්ප වගේ දේවල් ගිහිල්ලා ඉතින් ඉඳගෙන අර පාරායන ඉඳගෙන රොටි ප්ලේන් ටී වගේ දේවල් ඉතින් දැන් නම් හැබැයි මං හිතන්නේ ඒව කාපු කාලෙකුත් මතක නෑ. මොකද දැන් ඒව කන්න පුළුවන් කාලෙකුත් නෙමෙයිනේ. හැබැයි ඉතින් මං හිතනවා මේ එහෙම නැතුව ආපහු අර ඒ කියන්නේ අපි කොච්චර අපේ ජීවිතේ අපිට ගොඩාක් දේවල් ලැබුණත් කාලයත් එක්ක අපිට අපි තාම අර ඉන්නේ අර ඒ සරල ජීවිතෙත් එක්ක අපි ආදරය කරන්නේ එතනට. ඉතින් මම හිතනවා මේ මාව දන්න දැන් මාව ඇසුරු කරන ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ මම සාමාන්‍යයෙන් ওই වගේ තැන්වලින් කන කෙනෙක් නෙමෙයි එහෙම එහෙම කියලා. නමුත් මං ආසම එහෙම තමයි ඉස්කෝලේ යන කාලය වගේ කොහේ හරි ගිහිල්ලා ඔක්කොම සල්ලි දාලා දැන් නැති එහෙම ඔක්කොම සල්ලි දාන්න ඕනේ. නමුත් එහෙම කාල තිබ්බනේ අපිට රොටි කඩේකින් රොටියක් කන්න අර ඒගොල්ලෝ හදන ලුණු මිරිසත් එක්ක එහෙම ප්ලේන්ටිය බොන්න අර මොකද පොල්ලතු එහෙම දාලානේ ප්ලේන්ටි හදන විදිහට ඒ ප්ලේන්ටිගේ පොඩි පොල්ලතු පිච්චනා පොඩි ගඳක් තියෙනවා. ඒකේ සුවඳක් තියෙනවා. ඒ සුවඳයි ඒ ඔක්කොම තියෙක ඒක අමුතු එකක්. ඒක ආසද නැද්ද කියන එක නෙමෙයි අමුතුයි. ඒ හැම ඉතින් තාම ආසයි දැන් කරන්න විදියක් නැහැ. ඔය වටින් පිටින් කියන්නේ ඇත්තටම මේ පොළවේ සැබෑවටම පය ගහලා ජීවත් වෙනවා කියන එක සාමාන්‍ය මිනිසුත් එක්කත් අනිවාර්යම ආදරය බෙදා ගන්නවා කියන එක. ඉතින් මේ ගීතවල තියෙන රස අපිට කවදාවත් අමතක කරන්න බෑ. මේ ගීහඬ අපේ හදවතේ තදින්ම ලැබුම්ගෙන තියෙනවා. මේ කෑම ගැන කිව්ව නිසා අපිට කෑමත් එක්කම ප්‍රශ්න දැන් හැදෙනවනේ මාර වැඩි. ඉන්දියාවට ගිහිල්ලා මතකද ඉගෙන ගන්න කාලේ සති දෙකක් කන්නතු හිටිය කොත්තමල්ලි මක්කරි ප්‍රශ්නයක් නිසා. සති දෙකක් නෙමෙයි ඇත්තටම ඩිලන් මහින්දන මාසයක් විතර කන්න බැරුව හිටියා. ඒක මොකද මම හිටපු මගේ හොස්ටල් එකේ ඒක තනිකරම වෙජිටේරියන් කියන්නේ මස් මාංශ කන්නේ නැහැ. අපිට දෙයක් ලැබෙනවනේ කිරි විතරයි බොන්න පුළුවන්. අපිට බිත්තරයක්වත් කන්න බෑ. අපිට එතන හදාගන්න බෑ. අපිට එළියෙන් කාලා එන්න පුළුවන්. හැබැයි ඇතුළ හදාගන්න දෙන්නේ නැහැ. ඉතින් මම කොත්තමල්ලි කොළ ඉතින් මම පොඩි කාලේ මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම වගේ නිගේ. ඉතින් අපේ එතකොට මේ ලංකාවේ වල කොත්තමල්ලි කොළ කියන එක මිනිස්සු එහෙම දැනගෙන හිටපු දෙයක් නෙමෙයි. දැන් නෙමෙයි මිනිස්සු කොත්තමල්ලි කොළ පාවිච්චි කරන්නේ ගොඩක්. ඉතින් එහෙම ගිය වෙලාවේ මට දැන් අම්මා මාව හොස්ටල් එකේ දාලා ගියා. ඉතින් අපිට හැමදාම උදේට තියෙන්නේ එක්ක ඉඩ්ලි දෙකයි තෝ එහෙම නැත්නම් තෝසේ දෙකයි. ඒවයි තනිකර ඒවයි අර ඒගොල්ලොන්ගේ මොකක් හරි හොද්දා. ඔව්. එක්ක චට්නි එකක් මොනා හරි. ඒ හැම එකටම ඒගොල්ලෝ කොත්තමල්ලි කොළ දානවා. මම පළවෙනි දවස් දෙකේ කන්නේ අර තෝසේ එක විතරයි. ඉඩ්ලි එක විතරයි අරක කන්න බෑ. ඒක කාපු ගමන් මට අනිත් පැත්තට ගිහින් මම වමනේ කරන්න වගේ ෆීලිං එකක්. මට කෙලින්ම ගොයම් මැසි ගඳමයි එන්නේ ඒකේ. ළඟට ගන්න බෑ. නහය ළඟට ගන්න බෑ. කොහොම හරි උයන එක නෑ දැනගත්තා මම කන්නේ නෑ මම ගිහලා විසි කරනවා කියලා. පස්සේ මනුස්සයට දුක හිතෙන්නේ නැති එහෙම ගියොත් කන්න දෙයක් නෑනේ අපිට සල්ලිත් නෑනේ එළියට ගිහිල්ලා කන්නේ. එහෙම ලොකුවට අම්මල පොකට් මනි එවන්න තරම් අපිට එහෙම පුළුවන් කමක් තිබ්බේ නෑ. ඔය එතකොට වයස කීය වගේද එතකොට? 19ක් 18ක් 18ක් විතර. ඉතින් කොහොම හරි ඊට පස්සේ අරයා කරන්නේ කොත්තමල්ලි කොළ ඒගොල්ලෝ සාමාන්‍ය කෑමට දාන්නේ අන්තිමට. ඒ කියන්නේ උයලා ඔක්කොම ඉවර කරලා බාන්න කිට්ටුව තමයි දාන්නේ. එහෙම නැත්නම් ලිප ඔෆ් කරලා තමයි දාන්නේ.
ඒකේ ගුණේ මැරෙනවා කියලා. ඉතින් ඊට කලින් ඒගොල්ලෝ හැම වෙලේම මේ පොඩි දීසියකට මට ඒ හදන සාම්බාරු හරි චට්නි එක හරි මොකක් හරි ඒගොල්ලෝ පරිප්පු හරි මොන හරි එකක් අයින් කළා තමයි ඊට පස්සේ ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි ඊට පස්සේ දැන් ඒක සාමාන්‍ය ඕන කෑමකට දැහැලා මට කන්න පුළුවන්. ඒක පුරුදු වුණා කාලෙත් එක්කම. ඒ ඒ පුරුද්ද කොච්චරද කියනවනම් කොත්තමල්ලි නිසා මල්ලිත් බය වුණානේ ගෙදරින් මල්ලිලා. දවසක් දැන් මෙහෙම ලොක්ඩවුන් කාලේ දැන් මේ ළඟදි වෙච්ච සිද්ධියක් නෙමෙයි. දැන් මේක දැන් සෑහෙන කාලයක් ඉඳන් අපි ලොක්ඩවුන් වෙනවනේ. දැන් එක කාලයක් තිබ්බනේ ආයේ කොහෙවත් යන්න කියලා හිතන්නවත් බැරි කාලෙකුත් තිබ්බනේ. එළවලු කඩයක්වත් නැහැ ගන්න. කියන්නේ පළවෙනි ලොක්ඩවුන් එක. ඉතින් ගෙදර දැන් බුරියානි එකක් හදන්න දැන් ලෑස්ති කරලා මමයි මල්ලිලා දෙන්නයි අපි කට්ටියම. ඉතින් බුරියානි එකට ඇත්තටම කොත්තමල්ලි කොළ දැම්මොත් තමයි ඒ රියල් බුරියානි කියන ෆීලිං එක එන්නේ. ඉතින් කොත්තමල්ලි කොළ නැහැ. දැන් සුපර් මාකට් වලත් නැහනේ, කොහෙවත් නැහැ. එක දවසක් සුපර් මාකට් අරිනවා ඒ කොහරි ඒ එක දවසකට වගේ අරි ඇරියා. මම අපේ මල්ලිලා දෙන්න වැරිය කොහෙන් හරි කමන්නේ කොත්තමල්ලි කොළ හොයන් එන්න කියලා. කොමනම කොළ හතරකට විතර ගිහිල්ලා නැහැ. ඊට පස්සේ දැන් මල්ලිලා කිව්ව මල්ලිල දැන් කතා වෙනවලු කොහෙන් හරි හොයාගෙන යන් හදිසරි පොලිසියෙන් නැවතුත් ඒ අර බෝඩර් ක්‍රොස් කරන්නත් බැරි ප්‍රශ්න. බෝඩර් ක්‍රොස් කරලා හරි ගිහලා හොයාගෙන යමු නැති වුණොත් මොකද ගෙදර ගිහලා ඉවරයි. පොලිසියට අහුවෙන එක හොඳයි. ඒ කියන්නේ ඊට වඩා හොඳයි පොලිසියට අහුවෙන එක කියලා. ඒ කියන්නේ මම දැන් බලන් මට දැන් දෙයක් හිතුනොත් උයන්න ඕනි කියලා මට ඒක උයන්න ඕනේ. හැබැයි ඒකට තියෙන ඉන්ග්‍රීඩියන්ස් මොකක් හරි දාන දේවල් ඒවත් මට හරියටම ඕන කෙනෙක්. මට කියන්නේ මේ තියෙන එකෙන් උයන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඉතින් උයන්න පුළුවන්, හොඳටම උයන්න පුළුවන්. හැබැයි ඉතින් මං අර පුරුදු වෙලා තියෙන විදිහ අපේ අම්මටත් හොඳට උයන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපේ ගෙවල් වල ඉතින් එහෙම අර හොඳට උයලා අපි දන්නවා දැන් ඒ දේ නැති වුණොත් ඒ කෑම එකේ රස කෙසේ වෙතත් ඒ එන අර සුවඳ ඒ අර ඒ අපි කන්නේ මේ කෑම තමයි කියන හැඟීම නෑනේ. ඉතින් එහෙම ඒක නිසා තමයි කොත් මල්ලි කොමරි කොහෙන් හරි හොයාගෙන ආව. කොත් මල්ලි කොල කොහෙන් හෙව්වද දන්නේ කොමරි පැය ගාණක් ගියා. ඒ කියන්නේ දැන් උදේ ගිහිල්ලා මං හිතන හවස දෙකට තුනට විතර තමයි ආවේ කොත් මල්ලි කොල හොයාගෙන. ඒතර මල්ලි බයයිද? බය නෙමෙයි. ඇයි දන්න මං කියවනවා ඊට පස්සේ ඉතින් ඕක හොයාගන්න බැරි දේව කී කිය කියවනවා කියවනවා කියන වචනේත් එක්ක තව ප්‍රශ්නයක් මර නිර්මාණය වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න හැදෙන්නේ අක්ක දෙන උතරත් එක්කම තමයි. මේ ඔය ඇත්තටම සතුන්ට හරි ආදරේනේ. ඔයා ගාව තියෙනවා ඕනම බල්ලෙක් ඕනම දඩෝරියෙක් ඔයාගේ පැත්තට හරව ගන්න පුළුවන් අමුතු මන්තරයක් ටුට්ටක් කරලා පෙන්නන්න. ඒක කරලා වෙන්නන්න බෑ. ඒක කරලා චූටි කොටස නෑ නෑ ඒක මන් දන්නේ. ඒක බල්ලෝ හරි ඉක්මනට ආකර්ෂණය වෙනවා. මම බලු ගන්න තියෙනවද දන්නේ. එව නෑ. ඒ කියන්නේ මං හරිම ආදරණී සත්තුන්ට හරිම ආදරේ. මම මොනම සතෙක්ට කියන්නේ බල්ලෙක් කියලා නෙමෙයි. මම ඕනම සතෙක්ට මම කවදාවත් අහිංසාවක් කරන්නේ නැහැ. මං කැමති නැහැ සතෙක්ට හිංසාවක් කරන්න. මට කවුරු හරි ගහනවා දැක්කොත් මට දුක හිතෙන කෙනෙක්. මම හදිසින් හරි අපේ ගෙදර ඉන්න එක්කෙනෙක්ට ගැහුවත් මට සෑහෙන වෙලාවක් යනවා හිත හදාගන්න ගැහුවනේ කියලා. ලොකුවට ගහලා නෙමෙයි නිකන් අතින් හරි ගැහුවොත් එම මොකක් හරි අර යගේ කෑම එක මෙයා කණ්ඩ හදලා හරි මොනවා හරි එහෙම වගේ නිකන් පොඩි දඬුවම්. මන් දන්නේ මොනම තැනකට ගියත් මම ඒ බල්ලට කතා කරපු ගමන් එනවා. ඕනම බල්ලෙක් එනවා. ඒ චුට්ටක් කරලා පෙන්නන්න. නෑ නෑ මොනවද කියන්නේ මේ බල්ලෝ? නෑ ඉතින් මට ඒ වෙලාවේදී බල්ලව දැක්කම නිතින් ඒක හිතෙන්නේ. ඒක ඉතින් අහන් ඉන්න බෑනේ. මං අතින් නිකන් ඔ කටට එන හැම වචනම අනේ මං මැනිකෝ මේන්නකෝ මගේ අම්මෝ මගේ පාන ගෙදියන්නේ කියලා රේම කිව්වකම ගෙනවා. මං හිතන්නේ මේ හරිම සුන්දර කතා බහක්. මං හිතන්නේ මීට කලින් මේ කිසි දෙයක් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අන්න ඒක තමයි කියන්නේ ෂා FM කැමරා ඇස අපි හැමදාමත් දන්න අයගේ නොදන්න දේවල් ගැන සොයාගෙන යනවා. ඉතින් දැන් මේ දවස්වල මේ කොරෝනා ප්‍රශ්නේ තියෙනවා. අපි හැමෝටම පණිවිඩයක් දෙන්නම ඕන මොහොතක්. අපි කැමති ඔයාගේ හඩින් ඒ පණිවිඩය අරගෙන යන්න. ඇත්තට මං හිතන්නේ මේ වෙනකොට මුළු ලංකාවේම මිනිස්සු බයෙන් ඉන්නේ ජීවත් වෙන්නේ. අපි වුණත් ඇත්තටම අපි හැමදේම හරිම කල්පනාවෙන් කරන්න වෙලා තියෙන මොකද
ඇහැට පේන්නේ නැති දෙයක් නිසා අනිත් දැන් අහන අහන තැන අපිට රෝගියෙක් ඉන්නවා කියලා ආරංචි වෙනවා. අපිට ස්පිරිතාලයක් නැහැ, රෝහලක් නැහැ. ගිහිල්ලා රෝගියෙක් අමාරු වුණොත් ගිහිල්ලා දාන්න, ඒ කියන්නේ හැම තැනම අපි පීඩනයකට පත් වෙලා තියෙන මේ කොරෝනා වසංගතයත් එක්ක මම හිතනවා පරිසං වෙන්න කියන එක තමයි කියන්න තියෙන එක. හැම පුන පුන හැම තැනම මාධ්‍ය හරහා දකින නොදකින හැම තැනම තියෙන්නේ පරිසං වෙන්න කියලා. මන් නම් ඉතින් කියන්නේ කොච්චර පරිසං වුණත් අපිට ඇහැට පේන්නේ නැති දෙයක් එක්කනේ අපි මේ ගනුදෙනුව කරන්නේ. මිනිස්සු එදිනෙදා වැඩ කරගන්න ඕනේ, මිනිස්සු ජීවත් වෙන්න ඕනේ, මිනිස්සු රස්සාවල් කරන්න ඕනේ, මිනිස්සු කීයක් හරි හම්බ කරන්න ඕනේ, දරු පවුල රකින්න ඕනේ. ඉතින් මේ සියලු දේවල් එක්ක මේ සියලු දේවල් එක්ක මිනිස්සු මේ ගැටෙමින් මේ වසංගතයෙන් පරිසං වෙනවා කියන්නේ වෙනම කතන්දරයක්. ඒක හරිම අමාරු දෙයක්. හැබැයි පරිසං වෙන්න හොඳයි. බොහොම ස්තුතියි අපේ ෂායිෆ්ම්. අපි පුංචි ආරාධනාවක් කරේ. ඒ ආරාධනාව බාරගත් ෂායිෆ්ම් ගැන ඔයාලට දැනෙන අදහස් අපි කැමතියි දැනගන්න. ෂායිෆ්ම් ගුවන් විදුලි නාලිකාවක් හැටියට මම හිතන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන, ගොඩක් දෙනෙක් අහන නාලිකාවක් බවට පත් වෙලා තියෙනවා. දිනෙන් දින ඒක දියුණු වෙනවා. දිනෙන් දින ප්‍රේක්ෂක අසන්නාගේ කනට රේඩියෝ නාලිකාව යනවා. ඉතින් හොඳ නිර්මාණ, හොඳ ගීත, රසවින්දනයෙන් උසස් ගීත ඉතින් වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්න, ඒ වගේම හොඳ දේවල් හොඳ සමාජයට හොඳ දේවල් සමාජගත කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම අපිත් එමනම් සුබපතනවා. කාර්ය බහුල මොහොතක අපි අපේ මේ කැමර ඇසට අසු කරගත්තේ නිරෝෂා විරාජිනි, ආදරණීය ගාන ශිල්පිනිය, ප්‍රවීණ ගාන ශිල්පිනිය. අපි ආදරෙයි මේ ගීතවලට, ආදරෙයි මේ ආදරණීය ගී හඬට, ආදරෙයි මේ ආදරණීය සිතුවිලි වල, මේ ආදරණීය වදන් වලට, මේ අවවාද, මේ හැමදේටම අපි හරි ආදරෙයි. එමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.